Hristos vahansei tula maan premavanta sahodara sahodarini. Mehim ediri udasana oba hama kenekma swamin vahansei tulata avilla tiyenne dahasakut balaporottu sitha tula thaba ganai. E un vahansege suwe apekshaven අද දවසේදී ස්වාමින් වහන්සේ විශේෂාකාරයකින් උන් වහන්සේ අප හැම පවුලක් වෙතටම කතා කරන දවසක් මන්ද දෙවියන් වහන්සේ එක්කල අය මිනිසා වෙන්න නොකළ යුතුයයි ඒ සුද්ධ වූ අන අපට මතක් කර දෙන දිනයක් E bagema virasaka vela veng vela aath vela kisudu sambandhatawak nathiwa inna ayawa swamin wahanse yali pratiharyaatmaka lesa ekathu karana dinaya esenam api saprasadi jeevamana swamin wahanseva apa medata kandawa ganimu api un wahanse idriye api විවෘත කරමු අපේම අතුලාන්තය අපේ අධ්‍යාත්මය දනගසන්න සිල් දෙනවා සම්මිතුනි ඔබ ඉදිරි විවර කරන්නේමු අත පවුල් දිවිලේ මිතික් වැපිරු සියලු දේ මිතික් වැපිරු සියලු දේ Givisa gat ab dabar vanni Kaudu vapule sakaya ap atare Kaudu vapule sakaya ap atare Samiduni yob idiriye විවර කරන්නේ අප පවුල් දිවිමේ මිතින් වැපිරු සියලු දේ මිතින් වැපිරු සියලු දේ ඉවසමින් එකිනෙකා කල්ගෙවුවේ පෙරදිනේ විසිරුනේ කවුද මෙලෙසේ පවුල් දිවිය අපි කිමද මෙලෙසේ පවුල් දිවිය අපේ සම්මිතුනි ඔබ ඉදිරියේ විවර කරන්නේ අත පවුල් දිවිවේ මිතික් වැපිරු සියලු දේ මිතික් වැපිරු සියලු දේ ගල්
tale katu panduru mat miyadune apatenu loye sarupasai oba apabhava divi paladarannam siyadahas gunaye samiduli oba idiriye vivarakannemu apabhava divi mitik vapiru siyalu de mitik vapiru siyalu de ihiruni mitikal apatenue gruhayai tananu mena samie apie gruhaya nevat nubi denase apie gruhaya nevat nubi denase. Praise the Lord. Praise the Lord. Prasansa veva. Prasansa veva. Mahime veva. Mahime veva. Hallelujah. 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 Apne ekata sitimu dawasedi swamin wahanseita mese stuti kiyenawa prashansa karanawa labu wara prasada walata labu dimana walata me aakarayen un wahanseita stuti kiyenawa. Divya saprasada vahanse tul jivamanava veda sitina divya vaidyavare anani mama anyagamika kenek mahata vidha ganimata nohakeva bohoma asarnava siti mohate pituma hamuve selu karana pavitu pasu pituma ma venuen bohoma balagatu lesa yajna kala in pasu pituma mahata leda roga saha bandhanayan sandaha cd dama yajna karana lesa kiva මේ ආකාරයටම කළා දින 7ක් සම්පූර්ණ වෙනවා සමගම මාහට ඇවිදීමට ලැබුණා ඔබ වහන්සේ අන්‍යාගමික මාහට දුන්නා උසුවේට මා සදා ණයගති ඔබ වහන්සේට සදා ප්‍රශංසා වේවා ඔය තැනත් අද පැමිණලා තිබෙනවා ස්වාමින් වහන්සේ ඉදිරියේ සාක්ෂි දරන්නට දින මම පළමුවෙන්ම මෙමෙ ස්ථාන්ට පැමිණියේ රෝද පුතුයෙන් මට ඇවිද ගන්නවත් පුළංකමක් තිබුණේ නැහැ ස්වාමීන් වහන්ස මට පල්ලි ඇතුළටවත් එන්න අවස්ථාවක් නොලැබුණු අවස්ථාවේ මම එළියට වෙලා ඉන්නකොට පාද වෙනත් ගමනක් යෑමට සැලසුම් කරන අවස්ථාව මාව දැක්ක ආපසු හැරි මට මේ ආශිර්වාද කළා මේ ඊට පස්සේ මම ගෙදර ගිහින් පීස් එක ඇහුවා දවස් 7ක් ඇතුළත මට ඇවිද ගන්න පුළුවන් වුණා මට ඒක දරා ගන්න පුදුම සතුටක් මම ස්තුති කරනවා ප්‍රශංසා කරනවා ස්තුති ඔව් මට මතකයි මම ඒ වෙලාවේ මල ගෙදරකට යන්නට වාහනේ යනකොට මම දැක්ක රෝදු පුටුවක කෙනෙක් පල්ලියට එනවා මම වාහනේ ඉස්සරහට ගිහිල්ලා නැවත මම අහපව් වාහනේ හරවගෙන ආවා මම දැක්කා මේ තැනැත්තිය හිටිය රෝද පුටුවක හිටියේ එතන පසුව මම ස්වාමීන් වහන්සේට බලගත් ලෙස යාඥා කළා උන් වහන්සේට බාර දුන්නා බලනකොට අය අන්‍යාගමික කෙනෙක් නමුත් ලොකු විශ්වාසයකින් ජේසුව හොයාගෙන ඇවිල්ලා තිබුණේ ජේසුව හොයාගෙන ඇවිල්ලා තිබුණේ ඉතින් මං එයා කිව්වා මට මම අන්‍යාගමක කෙනෙක් මං ඇහුවා ඔබ ජේසුව විශ්වාස කරනවාද එහෙමයි මම විශ්වාස කරනවා මං ඉතින් අර ලෙඩ රෝග සහ බන්ධනයන් උදෙසා
ඒ මෙහෙය දින 12ක් දාන්නට කියලා කිව්ව අයට ස්වාමීන් වහන්සේ ඒ අතරතුර අයව ස්පර්ශ කළා. දැන් අද ඇවිදගෙන හොඳට ඇවිදගෙන අද මේ දේව මෙහෙයට පැමිණලා ඇවිල්ලා තියෙනවා. කොයි ප්‍රදේශයේ ඉඳලාද ආවේ? නාත්තණ්ඩිය ප්‍රදේශයේ සිට පැමිණි. අපි දෙවියන් වහන්සේට ස්තුති කියමු. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. හල්ලෙලූයා. හල්ලෙලූයා. දිව්‍ය ගැලවම් කරුවාණනි මගේ සමයාට වැඩ කළත් ඔහුට ලැබීමට තිබූ මුදල නොලැබීම නිසා අප පවුල බොහොම අසරණව සිටි අවස්ථාවේ අප පියතුමා හැමවේ යාඥා කළා. ඉන්පසු අපහට ශ්‍රී කුරුසයට බාරයක් තබන ලෙස කීවා. ඉන්පසු අපි ඔබ වහන්සේට බාර වුණා. අප නොසිතූ ලෙස වැටුප ලැබුණා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. ඒ සමගම ස්වාමීන් වහන්සේට ස්තුති කියනවා. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. දිව්‍ය වෛද්‍යවරයාණනි මගේ දරුවා අනතුරක් නිසා කකුල කැඩි ඇවිද ගැනීමට නොහැකිව සිටි අවස්ථාවේ පියතුමා හමු වී යාඥා කළා. ඉන්පසු දැන් දරුවාට ඇවිද ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඔබ වහන්සේට ජේසුනි අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. දිව්‍ය වෛද්‍යවරයාණනි මාගේ සමයාට සොයා ගැනීමට පවා නොහැකිව අසනීපයේ සොයා ගැනීමට පහ නොහැකිව ලෙඩවි අසනුව සිටි අවස්ථාවේ අප පීතුමා හමුවේ යාඥා කළා. ඉන්පසු අප නොසිතූ ලෙස සුවය ලැබුණා. ජේසුනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති වේවා ප්‍රශංසා වේවා. ජේසුනි ඔබ වහන්සේගේ ශ්‍රීලයයි මව සොයාගෙන ආවේ. ජේසුනි ඔබ වහන්සේගේ ශ්‍රීලයයි මව නිදහස් කළේ. ජේසුනි ඔබ වහන්සේගේ ශ්‍රීලයයි මට සුවය දුන්නේ, මට සැනසීම දුන්නේ, මට ගැලවීම දුන්නේ. ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් අත්වේවා. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. අපි ගායනා කරමු. Jesuni ob srilayai masuya avi Jesuni ob srilayai mavasuwa keruwe Gasama under vitri Ubama pamanai Jesuni mage kandula dakke Ubama pamanai Jesuni mamuda gatte Hamoma tuti prasan sawe tuti prashansave jesuni ob adare mamuda gatta ye mani bolave ye mani mayave jesuni ob උන්වහන්සේ අපේ ජීවිතයේ අසරණකම තුල අපි තනි වෙලා ලෙඩ රෝග මැද සිර වෙලා ඉද්දී අවදාවත් අපිව තනි නොකරපු දෙවි කෙනෙක් අපිට ඉන්නේ. අපි ස්වාමීන් වහන්සේට සූදි කියමු.
දුක කඳුල මැද තනි වෙලා මා සිටින මොහොතේ ආදරෙන් මට ලං වෙලා මට සවිය දුන්නේ කඳුල පිස සනසලාමා ඔබම පමණයි ජේසුනි මට පිහිට වූවේ ඔබම පමණයි ජේසුනි මට පිහිට වූවේ තුති ප්‍රසන්න Duti prashansaye Jesuni oba aadare ma muda gatta me mahimaya me mahimaya Jesuni Praise the Lord. Praise the Lord. Praise the Lord. Prasansa veva. Mahime veva. Hallelujah. 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 ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සුවිශේෂක සුද්ධවර මාක්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා උන් වහන්සේ එතනින් නික්ම ජුදෙයට සහ ජොර්දානෙන් නෙගොට පළාත්වලට පැමිණිසේක යලිත් සමූහයේ උන් වහන්සේ වෙත රැස්වූහ උන් වහන්සේ සිරිත් පරිදි ඔවුනට ඉගැන්වූසේක පරිසවරු අවුත් උන් වහන්සේ වචනයකින් අල්ලා ගනු පිණිස පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූලදැයි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ උන් වහන්සේ උත්තර දෙමින් මෝසෙස් ඔබට කුමක් අණ කළසේක්දැයි ඔවුන්ගෙන් ඇසුසේක දික්කසාද සහතිකයක් ලියා අය අත්හැර දමන්නට මෝසෙස් අවසර දුන්නේ යයි ඔහු කීහ. ඒ ජේසුස් වහන්සේ කතාකොට ඔහු මේ ආඥා පැනවුයේ ඔබේ සිත් දැඩිකම නිසාය. ඒත් මැවීමේ මුල සිටම දෙවියන් වහන්සේ ඔවුන් ශ්‍රී පුරුෂ වශයෙන් මැවුසේක. ඒ හේතු කරගෙන මිනිසෙක් තම පියාද මවද අතහැර සිය භාර්යාවට ඇලුම් වන්නේය. ඒ යුවලද එකම මාංශයක් වෙසි. මෙසේ ඔහු එවක් පටන් දෙදෙනෙක් නොව එක් කෙනෙක් වන්නෝය. එබැවින් දෙවියන් වහන්සේ එක් කළ අය මිනිසා වෙන් නොකරවයි වදාළස්සේක. ශ්‍රාවකයෝ ගෙදරදී මේ කාරණය ගැන උන් වහන්සේගෙන් ඇසුහ. උන් වහන්සේ උන්නට කතා කොට සිය භාර්යාව අතහැර වෙන ශ්‍රීයක පවා ගන්නා කවරෙකු නමුත් ඔහු ඇයට විරුද්ධව කාමිත්‍යාචාරය කරයි. ශ්‍රීයගේ පුරුෂය අතහැර වෙන කෙනෙකු සරණ පවා ගන්නේ නම් ඇයද කාමිත්‍යාචාරය කරන්නේ යයි වදාළසේක. සම්විධානන් වහන්සේගේ ගැලවීම දායක සභා රංචන මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
ගත් සුරේඳුනි ස්පර්ශ කළ මැන මුවට නැගෙන සෑම වදනක් සිතට නැගෙන සෑම සිතුවිලි සුදත් බලයෙන් ඉරිතිරේවා සුදත් සත්වර ඔබ කෙරේවා ඔබට ආසිරි ලැබේවා වාඩිවන්න ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි දෙවියන් වහන්සේ එක්කල අය මිනිසා වෙන්න කරේවා. හැබැයි අද අපි දකිනවා හුඟක් විවාහ ජීවිත තුළ කතෝලික ආශිර්වාදකාර බන්ධනය නැමැති සක්‍රමේන්තුව තුළ විවාහ ජීවිතයට පත්වෙන අය ඒ විවාහ ජීවිතය තුළ ඔවුන්ගේ ජීවිත සැබවින්ම දෙවියන් වහන්සේ එක් කරපු ජීවිතයක්ද. සක්‍රමේන්තු වටිනාකමක් තුළ විවාහ ජීවිතය ආරම්භ කරපු දෙදෙනෙක්ද. අවංක ලෙස අපේ මේ පිළිබඳව මෙනෙහි කළොතින් අපිට දැකගන්නට ලැබෙනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අද වර්තමාන සමාජය තුළ මේ නවීන ලෝකය තුළ දෙවියන් වහන්සේ මේ ශුද්ධ වූ සක්‍රමේන්තුව තුළ ඔවුන්ව එකතු කරන්නට ඉස්සරලා හුඟක් අය එකතු වෙලා ඉවරයි. ඇතැම් විට අඹු සැමියන් ලෙස පවා ඒ අය එකතු වෙලා ඉවරයි. එනිසා මේ සක්‍රමේන්තුව හුඟක් වෙලාවට උත්සවයක් බවට පත් කරලා තියෙනවා. එය පැකේජ් කරණයට ඇතුල් කරලා තියෙන. පැකේජ් කරණයට ඇතුල් කරලා තියෙන. හැබැයි අපි දකිනවා මේ ඉන්න වෙඩින් ප්ලෑන කෙනෙක් ඉන්නවා. එයා තමයි ඔක්කොම ප්ලෑන් කරලා දෙන්නේ. ඊට පස්සේ විය හියදන් ඔක්කොම ලිස්ට් එකක් දෙනවා. හැම දෙයක්ම තියෙනවා. නමුත් ඒ ඔය පැකේජ් එකේ එක තැනකවත් නැහැ මේ සක්‍රමේන්තුවට මූලිකත්වයේ දීමක්. සක්‍රමේන්තුවට මූලිකත්වයේ දීමක් නැහැ. දින දාගන්න ඔක්කොම හැම දෙයකම දිනයක් දාගන්නවා. අලුත්ම වසංගතයේ තමයි ප්‍රී ෂූට් එකක් දානවා. ඊට කලින් ගිහිල්ලා සමහරක් අය විදේශ රටවලට ගිහිල්ලා තමයි ඒක කරන්නේ. විවිධ ආකාරයේ මේ නායව සර්ප්‍රයිස් කරන්නට ඔක ඇති සර්ප්‍රයිස් එකක් නැහැ. ඉතින් මොකද වෙලා තියෙන්නේ? දැන් මල්ලකට ආව දවසක් පාද අපි මේ පාදට මතක් කරලා යන්නයි ආවේ. මං කිව්වා මං එනවා, වෙඩින් එකට එනවා, මං ලියාගෙන තියෙන්නේ, මං පැමිණෙනවා. දෙදෙනාම ආවා. හෙට වෙඩින් එක නම් අද දෙදෙනාම ආවා මට හම්බ වෙලා මතක් කරලා යන්න. මං හව කොහොමද වැඩ කටයුතු? පාදේව ඔක්කොම
පැකේජ් එකේ තියෙන ඒවා ටික ඔක්කොම හරි දෙයියන්ගේ පිටෙන් හැම දෙයක්ම ලස්සනට ඔක්කොම ටික ප්ලෑන් කරගත්ත ෆාදර්. දැන් ඉතින් අපි දෙන්නට තියෙන්නේ බඳින්න විතරයි කිව්වා. මං ඇහුවා ඔක්කොම හරිද? ඔක්කොම හරිද? ඔව් ෆාදර් ඔක්කොම හරි. මං ඇහුවා ඔය දෙදෙනා යහපත් පාපොච්චාරණයක් කරගත්තාද? ඔය දෙදෙනා යහපත් පාපොච්චාරණයක් කරගත්තා. අනේ සෝරි ෆාදර් කරන්න තමයි හිටියේ මේ වැඩ ටික ඔක්කොම නිසා ඒකට වෙලාවක් හම්බුන්නේ නැහැ නේ ෆාදර්. මං කිව්වා ඔය දෙන්න මේ හැම සක්‍රමේන්තුවක් ලබා ගන්නට ඉස්සෙල්ලා අපි පාපචාරණය කරගන්න. ප්‍රසාද ස්නාපනයේදී බැහැ. ඊට පස්සේ තියෙන්නේ ප්‍රථම වතාවට දිවස ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේදී පාපචාරණය කරනවා. අබුර්ධාලේපේදී පාපචාරණය කරනවා. පූජකවරේ ලබා ගද්දී පාපචාරණය කරනවා. අන්තිම ආලේපය ලබන්නට ඉස්සෙල්ල පාපොච්චාරණය දානය කරනවා. එතකොට ආශිර්වාද කර බන්ධණයට මොකද වෙලා තියෙන්නේ? ආශිර්වාද කර බන්ධණයට. මං කිව්වා ඔය දෙදෙනා පාපොච්චාරණය කරගත්තේ නැත්නම් මම හෙට වෙඩින් එක පූජාව තියන්න එන්නේ නැහැ. අනේ ෆාදර් එහෙම කරන්න එපා ෆාදර්. ඔබ වහන්සේගේ පැමිණීම අපිට ලොකු ගෞරවයක්. මං කිව්වා ඉතින් ඔය දෙන්න දෙවියන් වහන්සේට දෙන්නට පුළුවන් ලොකුම අගෞරවය දීලානේ තියෙන්නේ. කොහරි මගේ සප්ප්‍රසාද දිව මැදුර තියෙනවා දෙන්නම යන්න. මට පුංචි වැඩක් තියෙනවා. මම පොඩ්ඩක් එළියට යනවා. දෙන්නම ගිහිල්ලා මට එද්දි විනාඩි 20ක් විතර යනවා. ඒ විනාඩි 20 ඇතුළතදී ඔබ දෙදෙනාම ජීවිතය ගැන හොඳට මෙනෙහි කරන්න. හොඳට මෙනෙහි කරන්න. මෙනෙහි කරලා ඉවරලා මල්ලංග පාපොච්චාරණය කරන්න කමක් නැහැ. මගේ වැඩේ මං ගිහිල්ලා ආවා. ඒ දෙදෙනාම ඉතාමත්ම යහපත් පාපොච්චාරණයක් කරගත්තා. ඉතාමත්ම යහපත් පාපොච්චාරණයක් කරගත්තා. දෙදෙනාම අඬ අඬ පාපොච්චාරණය කළේ. අද ලස්සන හොඳ පෞල් ජීවිතයක් ගත කරනවා. දරුවෙකුත් ඉන්නවා. මෙතන තමයි ප්‍රශ්න තියෙන්නේ. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේ එක්කලාය මිනිසා වෙන්න කරේවා. ගොඩක් වෙන් වෙන්නේ ඒ අයව එක් කරලා තියෙන දෙවියන් වහන්සේ නෙමෙයි. ඒගොල්ලෝ ඒගොල්ලෝ තමයි එකතු වෙලා තියෙන්නේ. එහෙම අය වෙන් වෙනවා. පුංචි දෙයටත් වෙන් වෙනවා. හැබැයි දෙවියන් වහන්සේ සුද්ධ වූ සක්‍රමේන්තුවට මුල් තැන දීලා ඒ සක්‍රමේන්තු වටිනාකමක් තුළ කටයුතු කරන කෙනෙක් කවදාවත් වෙන් වෙන්නේ නැහැ. ජීවිතේ මොන දේ ආවත් මොන ප්‍රශ්න ආවත් මෙතනදී කියනවා ඔවුන් දෙදෙනාම එක මාංශයක් වෙනවා කියලා. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි මේ එක මාංශයක් වීම කියන්නේ ලේසි පහසු කාර්යයක් නෙමෙයි. බලන්න විවාහ ජීවිතයට පත්වෙද්දී දෙදෙනා පවුල් දෙකකින් එන්නේ. සමහර විට ඒ දෙදෙනා ඇති දැඩි වෙලා තියෙන වෙනම පරිසරයක් තුළ
ඉදේ දනාගේම අධ්‍යාත්මය එක වගේ නෙමෙයි. ඉනිසා ඒ දෙදෙනා එකට එකතු වෙලා එක වහලයකට ජීවත් වීමේදී එකම මාංශයක් වෙන්නට අවශ්‍ය කරන ප්‍රධානතම කරුණු කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි පළවෙනිම දේ තමයි දෙවියන් වහන්සේ එක් කිරීම. සුද්ධ සක්‍රමේන්තුව තුල එකතු වීම අවංක ලෙසම දෙවෙනි කාරණේ තමයි ගැඹුරු ආදරයේ අධ්‍යක්ෂයක් තුල එකතු වීම. ඒ ආදරය අපිට සුදෝ පාවුලතුමා පෙන්눔 කරලා දෙනවා කොරින්ත ලිපියේ 13 වෙනි පරිච්ඡේදයේ 1 සිට 12 දක්වා. ප්‍රේමය ඉවසලිවන්තයි, කරුණාවන්තයි, දයාවන්තයි, හනිකකෙ පෙන්නේ නැ, නපුරසිතේ ධාරණය කරගන්නේ නැ, එකිනෙකාට සමාව දෙනවා, එකිනෙකාව ඉවසා ගන්නවා, දරා ගන්නවා. දෙවෙනි කාරණේ එකයි. මේ එකතු වීම සඳහා තියෙන ග්‍රීක වචනේ තමයි යද්දාත් කියලා කියන්නේ. ඒ කියන්නේ එකිනෙකාව හඳුනා ගැනීම, to know each other. මම හුඟක් අවස්ථාවලදී අහනවා විවාහ මංගල්‍ය දිව්‍ය පූජාවලදී මනමාලයාගෙන් අහනවා, මනමාලිගෙන් අහනවා, ඔයා මෙයව දන්නවද? ඔව් කියලා කියනවා. ඔයා මෙයව දන්නවද? ඔව් කියලා කියනවා. මම කියනවා ඔගොල්ලෝ තාම දන්නේ නැහැ. මෙතනත් ඉන්නවා විවාහ ජීවිතයට පත් වෙලා වසර ගණන් ගත කරපු අය. එහෙමනේ? දැන් ඔයා විවාහ වෙලා අවුරුදු කීයද? ආ? අයියෙන් කියන්නේ. අවුරුදු 9යි. මාත්‍යව දන්නවද හොඳට? සමහර අය කියයි අනේ ෆාද තාම දන්නේ නැහනේ. තාම මේ මිනිස්සාව අඳුරා ගන්න බෑනේ. තේරුම් ගන්න බෑනේ. අවුරුදු ගණන් ගියත් ඔය දේ තියෙනවා. මරණ කම්ම අපි එකිනෙකාව හඳුනා ගන්නවා. එකිනෙකාව හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීමේදී අවශ්‍ය කරනවා ඒ ඊළඟ කාරණය තමයි හඳුනා ගැනීම සඳහා අවශ්‍යයි දරා ගැනීමක්. දරා ගැනීම. මන්ද දරා ගැනීමක් නැති තැන එකිනෙකාව හඳුනා ගන්න බෑ. එකම මාංශයක් වෙන්නට බෑ. ඇයි? පොඩ්ඩක් රිදෙව්වතින් කොනිත්තන්න යන්නේ, හපා කන්න යන්නේ සත්තු වගේ. සමහර විට දරා ගන්නට බෑ. වචනවලින් තමයි ඊට පස්සේ ප්‍රහාර එල්ල කරන්නේ. මම නිතරම කියන දෙයක් තමයි words are like arrows, they go through chains of marrows. හරියට වචන නිකන් ඊතල ප්‍රහාර වගේ. ඒවා අපේ ඇට මිදුළු පසාරු කරගෙන යනවා. ඒ වගේම මම නිතරම කියන දෙයක් තමයි kind words do not want rewards but they never go unrewarded. කරුණාවන්ත වචන වලට තෑගි ඕනේ නැහැ. ඒවා තෑගි නොලබා යන්නෙත් නැහැ. තමුන් කොච්චර ජීවිතේ දරා ගන්නවද කියන එක එළියට එන්නේ වචන වලින්. ඔතනදී තව ලස්සන වචන දෙකක් එකතු වෙනවා. ඒ ලස්සන වචන දෙක තමයි සංයමය සහ සංවරය. මේ දරා ගන්න කෙනා හරියට නිකන් දරා ගන්න කෙනා එයා ස්වාමි පුරුෂයා වෙන්නට පුළුවන්, බිරිඳ වෙන්නට පුළුවන්. එයාගේ කටට ෆිල්ටර් එකක් හයි කරලා තියෙනවා. නෝනාගේ කටට ෆිල්ටර් එකක් හයි කරලා, මහත්තයාගේ කටට ෆිල්ටර් එකක් හයි කරලා ගන්න පුළුවන් සුපර් මාකට් එකේ තියෙනවා. ඉල්ලන්න මවුත් ෆිල්ටර් කියලා ඉල්ලන්න උඩට දෙනවා.
ඇයි ඒ ෆිල්ටර් එකක් අය කරපුවම දැන් ඔයගොල්ලෝ බොනෝ වතුර දැන් මේ වතුර ටික තියෙනවා බලපුවම හරිම පිරිසිදුයි කිසි දෙයක් නැහැ ඉතින් මම බොනෝ හැබැයි මේක ෆිල්ටරේට දාපුවම ඒකේ තියෙනවා කහට තියෙනවා ඔක්කොම රොඩු ඔක්කොම තියෙනවා මම බීලා තියෙන ඔක්කොමත් එක්ක තමයි ඒ වගේ තමයි අපේ බ්‍රේක් නැහැ දවසක් ත්‍රිවිලර් එකක පිටිපස්සේ ගහලා තිබුණා ආදරයට බ්‍රේක් නැහැ වැරදුනොත් රිවර්ස් නැහැ වාහනේ යද්දී ඕක දැකලා මට ටිකක් වෙලා මම කල ලයිට්ස් වල නතර කරලා තිබුණේ ඉතින් මම දැක්කා හොඳට ආදරයට බ්‍රේක් නැහැ වැරදුනොත් රිවර්ස් නැහැ ඒක කොච්චර ගැඹුරු අර්ථයක් තියෙනවද කියලා දැන් මේ බ්‍රේක් නැති කට නිසා තමයි සමහර වෙලාවට ෆිල්ටර් එකක් නැහැ එන ඔක්කොම සංයමයක් නැහැ සංවරයක් නැහැ කිව්වක් අනික් කෙනාට එකෙන් කොච්චර හානියක් වෙනවද වේදනාවක් වෙනවද සමහර විට අවුරුදු ගණන් දුක් විඳිනවා අවුරුදු ගණන් දුක් විඳිනවා ඊට පස්සේ එතනින් නතර වෙන්නේ ඊට පස්සේ අතපය එස වෙනවා ප්‍රතිප්‍රහාර එල්ල වෙනවා යුද්ධ ප්‍රකාශ කරනවා දැන් බලන්න ඇතැම් අය බලාගෙන ඉන්නවා යුද්ධයක් එනකන් පෞල් ජීවිතෙත් එහෙමයි අයියේ මිනිස්සු කැමති දැන් රුසියාව දැන් යුද්ධ ප්‍රකාශ කරලා තියෙනවා යුක්‍රේනියන් කැමති අය අයියේ ආයුධ සපයන අය බලාගෙන ඉන්නවා දැන් මේ යුද්ධය තියෙනවා නම් අපේ මඩිය තර වෙනවා ආයුධ සපයන්නට පෞල් ජීවිතේත් යුද්ධ ප්‍රකාශ කරපුවාම වටේ පිටේ ඉන්න අය බලාගෙන ඉන්නවා. සමහරට නැන්දම්ම බලාගෙන ඉන්නවා, අම්මා බලාගෙන ඉන්නවා. පවුලේම සහෝදරයා සහෝදරිය බලාගෙන ඉන්නවා. සමහරට විවාහ ජීවිතයට පත් වෙන්නට බැරිව සමහරක් අය ඉන්නෝනේ. ඒගොල්ලොත් බලාගෙන ඉන්නවා. මෙන්න නියම අවස්ථාව අපිට දැන් පුළුවන් ආයුධ සපයන්න. මිසයිල් දෙයි. T-56 දෙයි. ඔක්කොම දීලා බලාගෙන ඉන්නවා. ගහගනිල්ල. මරාගනිල්ල. ඕක තමයි වෙන්නේ. දැන් බලන්න. දෙවියන් වහන්සේ එක්කලානම් මේ වචනවල තියෙන සංයමයක්, වචනවල තියෙන සංවරයක්. ජීවිතේ මට මතකයි අපේ තාත්තා හරිම අඩුවෙන් කතා කරන්නේ. ඒකටත් එක්කම අම්මා. අම්මා වචන 100ක් කතා කරුවොතින් තාත්තා 4ක් 5ක්. එයා හුඟක් වෙලාවට වැඩක නියවිලා ඉන්නේ. දවසක් මම එතකොට මම සෙමිනරියේ හිටියේ. ඉතින් නිවාඩුවට ගෙදර ඇවිල්ලා දැන් තාත්තා ලොක්ක වැඩක් කර කර ඉන්නේ දැන් අම්මා කියවනෝ කියවලා තාත්තා හරි මට තේරෙනවා ඉතින් එයාගේ වැඩේ ඔව් මන් දන්නවා කෙටි පිළිතුරු ඔක්කොම පස්සේ බැරිම තැන අම්මා ළඟට ඇවිල්ලා කියනවා මනුස්සව මට බනිනවා කෝ කියලා අදට තාත්තට හිනා ගියා තාතර හිනා ගිහිල්ලා අම්මගේ දිහා බලලා බැටේ නෑ හිනා වුණා අම්මව නිකන් ඇකිලිලා වගේ ගියා මෙන්න ටිකකට පස්සේ ඉඟුරු දාලා තේ එකක් හදාගෙන එනවා අම්මා සමහර විට විවාහ ජීවිතයේ ප්‍රශ්නවලට හුඟක් ප්‍රශ්නවලට විසඳුම තියෙනවා නිහඬ භාවය තුළ සිනහාවක් තුළ එක බැල්මක් තුළ
ඊට පස්සේ මම එතන හිටියානේ තාත්තමට පොඩි ඇහක් ගහලා ඒ කිව්වේ මං අම්මට පොඩි විහිළුවක් කෙරුවේ ඒක විහිළුවෙන් බාරගත්ත එක කියලා. ඒ වගේ තමයි ගොඩක් පූජක ජීවිතෙත් එහෙමයි. මේක ලේසි නැහැ. අපි දෙවියන් වහන්සේට දුන්න පොරොන්දුවක් ඔබත් දෙවියන් වහන්සේට දුන්න පොරොන්දුවක් වාසනාවන්ත කාලෙත් අවාසනාවන්ත කාලේ ලෙඩ දුකේදී සුවසපේදී එකිනෙකාට විශ්වාසවන්තව ජීවත් වෙනවායි කියලා. දැන් බලන්න වාසනාවන්ත කාලේ එනවා. කරන හැම දෙයක්ම හරියනවා. රැකේ ආරක්ෂාවල් තියෙනවා. පඩි නඩි ලැබෙනවා. ව්‍යාපාරයේ සාර්ථකයි. ඒවා ඔක්කොම හොඳට කරනවා. අත ගහන හැම දෙයක්ම සාර්ථක වෙනවා. සමහර විට අධ්‍යාත්මික ජීවිතය අසාර්ථක වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හරි. ඔන්න අවාසනාවන්ත කාලේ එනවා. රැකී ආරක්ෂාවල් නැති වෙනවා. අත ගහන හැම දෙයක්ම අසාර්ථක වෙනවා. බලාපොරොත්තු බිඳ වැටෙනවා. මෙන්න මෙතනදි තමයි එකම මාංශයක් වෙන්නට ඕනේ. මට මතකයි එක පවුලක් හිටියා. ඒ දෙන්න ගොඩාක් දේවල් තිබුණා. යාන වාහන මේවා හැම දෙයක්ම තිබුණා. හිතා ගන්න බැරි විදිහට ඒ ඔක්කොම නැති වුණා. කරපු ව්‍යාපාරයක් බංකොලොත් වෙලා තිබිච්ච දේවල් විකුණන්නට සිදු වුණා. මම සාන්ත පීතරේ ඉන්නකොට නිතරම මෙහෙට ආපු අය මට ගොඩක් උදව් උපකාරත් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ අය මට කිව්වා, "ෆාදර්, අපි පුංචි ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා. පොඩ්ඩක් ඇවිල්ලා ආශිර්වාද කරලා දෙන්න." මම ගියා ගෙදරට. මං දැක්කා හරියට නිකන් තෝසේ හදන්න වගේ ලොකු බාල්දියක් තිබුණා ඉස්සරහා. බ්‍රවුන් පේපර්ස් එක එක පාට කොළ ගොඩක් තිබුණා. මං හෙව්වා, "මොකද්ද ඔයගොල්ලන්ගේ ව්‍යාපාරය?" "පාද, අපි කඩදාසි බෑග්ස්, ලියුම් කවර ඒව හදන්නට පටන් ගත්තා. නෝනයි මායි කරන්නේ. දරුවෝ ටික ඒකට උදව් කරගත්තා. කරන්න දෙයක් නැහැ ෆාදර්. අපි වැරදි ව්‍යාපාරයකට අත ගැහුවේ. ඒව ඔක්කොම බිඳ වැටුණා. ඊට පස්සේ අපි මිනිස්සුන් රටාරින්නට ඒවා ඒ අයගෙන් සල්ලි අරගත්ත ඒවා වැරදුන අන්තිමට අපේ තිබිච්ච හැම දෙයක්ම දේපල ඉඩකඩම් පවා විකුණන්න සිදු වුණා. කමක් නැහැ. මෙතනින් අපි පටන් ගන්නවා." මම ඒ දැන් ලොකු ආයතනයක් මම ඒ ආයතනයේ නම කියන්නේ නැහැ. දැන් ඔවුන්ගේ ඒ ව්‍යාපාරය ඉතාමත්ම සාර්ථකව ඒ කටයුත්ත කරගෙන යනවා. දැන් බලන්න මෙතනදී මේ එකම මාංශයක් වීමේ වැදගත්කම. එහෙම නැත්තම් මොකද වෙන්නේ? මේ අවාසනාවන්ත කාලයේදී මේ විදිහට ඊට පස්සේ එකිනෙකාට බැනගන්නට ගියාම, සණ්ඩු සරුවල් කරගන්නට ගියාම දන්නේම නැතුව වෙන් වෙලා යනවා, ඈත් වෙලා යනවා. ඉස්සල්ලාම ඈත් වීම සිදු වෙන්නේ මනසින්. එකිනෙකාට වෛර කරන්නට පටන් ගන්නවා, සාප කරන්නට පටන් ගන්නවා. Birds of the same feather flock together. එක වර්ගයේ කුරුල්ල එකට ලගින්නට පටන් ගන්නවා. එවැනි අදහස් තියෙන අය බලනෝ කොහොම හරි මේගොල්ලන් අයින් කරන්න, වෙන් කරන්න, ඈඩ් කරන්න. හැබැයි ජීවිතේ කවදා හරි දවසක ආපසු හැරලා බලද්දී තේරෙනවා. සිකුරාද දවසක ආව මාව මුණගැහෙන්න ආශිර්වාද කරගන්න
කාන්තාවක් ආවා මගේ ජීවිතේ පළවෙනි වතාවට එවැනි අත්දැකීමකට මම මුහුණ දුන්නේ. ඡායාරූප හතරක් ගෙනල්ලා පෙන්නුවා. මට හිතා ගන්න බැරි වුණා ඒ ඡායාරූප හතරෙම මේ තැනැත්තියේ ඉන්නවා. ඡායාරූප හතරෙම මේ තැනැත්තියේ ඉන්නවා. හැබැයි ඡායාරූප හතරේ හිටියේ පුරුෂයෝ හතර දෙනෙක්. ෆාදර් මම හතර පාරක් තුන් පාරක් දික්කසාද වෙලා මේ තියෙන මගේ හතරවෙනි විවාහය. එකිනෙම මම කතෝලික කෙනෙක් නන් නෙමෙයි. මම විදේශගත වෙලා හිටියා මේ වෙලා හිටියා. මට දැන් හිතෙනවා මම පළමුවෙන්ම විවාහ කරගත්ත කෙනා එයා තමයි මටම හරියටම ගැළපෙන කෙනා. නමුත් මගේ දුර්වලකම් මට හදාගන්නට බැරි වුණා. මමයි එයාව අතහැරියේ. එයා දැන් වෙන කෙනෙක් බැඳගෙන හරිම ලස්සන සාර්ථක පෞල් ජීවිතයක් ගත කරනවා. මම මට දැන් මගේ ජීවිතෙත් එපා වෙලා තියෙනවා. මගේත්ම දරුවෝ මට දැන් ශාප කරනවා. අර කතාවක් තියෙනෝනේ අත්තෙන් අත්තට පනින්න කුරුල්ලා තෙමී නැසී කියලා. ඒ වගේ තමයි. ඔබේ පෞල් ජීවිතය රැකගන්නට නම් සංයමයක් තියාගන්න. ඔබේ වචන ක්‍රියාසිතවිලි තුල සංවරයක් තියාගන්න. අවසාන කාරණය තමයි දෙවියන් වහන්සේ එක්කල අය මිනිසා වෙන් නොකර ඉන්නට නම් දෙවියන් වහන්සේ නම් ඔබව වෙන් කළේ ඔබ එකතු වෙලා දෙවියන් වහන්සේව ඔබේ පෞල් ජීවිතෙන් වෙන් කරන්නට එපා. ඉරු දින දිව්‍ය පූජාවෙන් ඔබේ සතිය පටන් ගන්න. ගීතාවලියේ 91 ඔබේ දවස පටන් ගන්න. සෑම දිනකම අඩුම තරමේ දෙදෙනාම එකතු වෙලා කොන්ත පන්තියක් හරි කියන්න. යාඥාවට ඔබේ ජීවිතේ තැන දෙනවා නම් ඒ පවුල රැකෙනවා. යාඥාව බිඳ වැටෙන්නේ කොතනද? එකට යදින පවුලයකට වැසෙනවා. එකට යදින්නේ නැත්නම් ඒ පවුල විනාශ වෙලා යනවා. එසේනම් අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේ මොහොතේ හැම කෙනෙක්ම නැගිට සිටිමු. අද අපි දකිනවා බොහොම තරුණ පවුල් ජීවිත වෙන් වෙලා තියෙනවා. සමහරක් අය ඉන්නවා එකතු වෙන්නට ආසයි, එකතු වෙන්න බැහැපත්කමක් නැහැ. බැහැපත්කමක් නැතිකමින් එකතු වෙන්න නැතුව ඉන්නවා ඈත් වෙලා. සමහර අය කැමති එකතු වෙන්න. එහෙම නැත්නම් තවත් තෙවනි පාර්ශවයක් මේ අයට එකතු වෙන්න දෙන්නේ නැහැ, බලපෑම් කරනවා. අද එවැනි අත්දැකීම් තුළ ගොඩක් පෞල් ජීවිත තියෙනවා. එනිසාද දෙමව්පිය ඇඬු කඳුලෙන් ඉන්නවා. දරුවෙක්ගේ සුරතල් බලන්නට බලාගෙන ඉන්නවා. සියලු බලාපොරොත්තු සුන් වෙච්ච අත්දැකීමක් තුළ ඉන්නවා. ඇතැම් විට අනියම් සම්බන්ධතා, සූදුව, සුරාව, මද්‍රව්‍ය මේ නිසා වෙන් වෙලා තියෙනවා. නමුත් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. දෙවියන් වහන්සේට අපි කියමු ඒ වෙන් වෙලා තියෙන හැම පවුලක්ම දික්ක සාද වීමට බලාගෙන ඉන්න හැම පවුලක්ම නැවත එකතු කරලා දෙන්නට කියලා මන්ද උන් වහන්සේට සියල්ල කළ හැකි. ඒ සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට අපි බාර කරමු. ඒ වගේ අසරණ තත්ත්වයේ ඉන්න අය උන් වහන්සේ එක් කරන්නේ මට පසුබ ගායනා කරන්න. එක් කරනු මෑන ජේසුස් හිමියනි, කැඩිය නොහැකි බැම්මී වලින්. සිළු දරම එක් කරනු මෑන ජේසුස් හිමියනි, කැඩිය නොහැකි
බැමිවලි එක්කරනු මෑන ජෙසුස් හිමියනි ඔබගේ ප්‍රේමයෙන් එක්කරනු මෑන ජෙසුස් හිමියනි ඔබගේ ප්‍රේමයෙන් එකම සමීදු ඔබයි එකම දෙවිඳු ඔබයි එකම සමීදු ඔබයි එකම දෙවිඳු ඔබයි අපි එක පවුලයි එබැවින් අපි ප්‍රීති වේමු අපි එක පවුලයි එබැවින් අපි ප්‍රීති වේමු එක්කරනු මෑන ජෙසුස් හිමියනි කැඩිය නොහැකි බැමිවලින් එක්කරනු මෑන ජෙසුස් හිමියනි ඔබගේ ප්‍රේමයෙන් අපේ ස්වාමීන් වහන්සේට බාර කරුම් මේ මොහොතේ එවැනි විරසක වෙලා තියෙන හැම පවුලක්ම බාර කරුම් මේ මොහොතේ පවුල් ජීවිතේ ආදරයක් ආදරේ වචනයක් හුවමාරු නොවන අත්දැකීම් තුල ඔහේ ගෙවන පවුල් ජීවිතේ ඉන්නවා සමාව දෙන්නට බැරි අත්දැකීම් තුල ඉන්න පවුල් ඉන්නවා අවුරුදු ගණනාවක් තිස්සේ ජීවිතේ සිදුවෙච්ච වරදි වලට තුරුම්පුවක් කරගෙන පහර පිට පහර දෙන අය ඒ පවුල් හැම එකක්ම ඒ ස්වාමින් වහන්සේගේ සමාව තුළ බැහැපත්කම තුළ යලි ගොඩන ගන්නට කියලා අපි බාර කරමු මේ මොහොතේ ඒ සමගම විවාහ ජීවිතයට පත්වීමට නොහැකිව සිටිනවා දවසින් දවස මාසෙන් මාසය තමුන්ගේ වයස ගෙවිගෙන යද්දී දෙමව්පියන්ට ලොකු බරක් මගේ දුවට මගේ පුතාට ගැළපෙන කෙනෙක් තාම නැහැ. ඒ වගේම පවුල් ජීවිතයේ ශක්තිය තමයි දරුවන්. The binding force of the family is the child. Let us pray for those who are expecting children in their family. අපි දරුවන් බලාපොරොත්තු තාම දරුවපතක් නොමැතිව අම්මේ තාත්තේ කියලා කියාගන්නට හැකියාවක් නොමැතිව අසන්න වෙලා ඉන්න ඒ සෑම පවුලක්ම ස්පර්ශ කරන්නට කියලා ආලේප කරන්නට කියලා අපි උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. උන්වහන්සේට සියල්ල කළ හැකි ඒ සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට අපි මේ මොහොතේ බාර කරමු. ජීවමාන ජේසුස් වහන්සේට කියමු අපි උන්වහන්සේගේ අමිල ශ්‍රී රුධිරයෙන් ස්පර්ශ කරන්නට කියලා අද දවසේදී ඔබ සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ වෙතට ගෙන ආයදීම උන්වහන්සේට බාර දෙන්න මේ මොහොතේ. යම්රු විශ්වාසයතුළු උන්වහන්සේට බාර කරන්න මේ මොහොතේ. ස්වාමීන් වහන්සේ අපිට පොරොන්දුවක් දීලා තියෙනවා ජාන්තුමාගේ සුභාරංචියේ 14:14 ඔබ මාගේ නාමෙන් අය දෙන කවර දෙයක් උද මම ඔබට දෙන්නෙමි කියා. අද අන්තර්ජාලය ඔස්සේ මේ අවුරුද්දක් වගේ කාලයක් තුළ දැන් 22,000කට ආසන්න පිරිසක් අපත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න. බොහෝ අන්‍යාගමික අය අපිත් එක්ක එකතු වෙලා ඉන්නෝ ජේසුව විශ්වාස කරන්නට පටන් අරගෙන ඉන්නෝ. කතෝලික සභාව අතහැරලා ගිය හුඟක් අය ඉන්නවා. දැන් ඒ අය නැවත ඒ අය තුල ලොකු ආශාවක් ලැබියාවක් ඇති වෙලා තියෙනවා.
මටට අනන්ත අප්‍රමාණව මට කතා කරලා කියනවා. අනේ ෆාද අපිට මේ වගේ අධ්‍යාත්මික පෝෂණයක් මේ වගේ දේව වචනය අපිට ලස්සනට අත්දකින්නට ලැබුණා නම් කවදාවත් අපි මේ දේ කරන්නේ නැහැ. නමුත් දැන් අපි දිව්‍යන් තුල ඉන්නවා, ජේසු තුල ඉන්නවා. අද බොහෝ විදේශ රටවල අය අන්ත අසරණ වෙලා ඉන්නවා. මේ කොවිඩ් තත්ත්වය විවිධ ප්‍රභේද හැටියට දැන් එළියට ඇවිල්ලා තියෙනවා. දැන් අලුත්ම ප්‍රභේදයක් ජපානයේ තවත් රටවල ආරම්භ වෙලා තියෙනවා. ඒකේ තියෙන භයානකකම තමයි කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. මේ කොරෝනාවේ අලුත් ප්‍රභේදයක් එළියට ඇවිල්ලා තියෙනවා. ඒ හරිම භයානක තත්ත්වයක්. කාටද තියෙන්නේ, කාතුලද තියෙන්නේ කියලා දන්නේ නැහැ. අපි ස්වාමීන් වහන්සේට බාර කරමු. ඊයේ දවසේදී මට කතා කළ ජපානයේ කෙනෙක්, ඔහු කිව්වා යාඥා කරන්නට කියලා. ඒ රටේ හමු වෙලා තියෙනවා ඒ අලුත්ම ප්‍රභේදය. මොකද නමක් කිව්වා, මට නමත් මතක නැහැ. අපි ස්වාමීන් වහන්සේගේ දෑතේ තමයි අපේ රටෙත් ඉන්නවා. එවැනි අත්දැකීම් තුළ රෝහල් ගත වෙලා ඉන්නවා. තව පැත්තකින් ඩෙංගුන රෝගයෙන් දැන් මාස කිතර කාලයක ඉඳලා රෝහල් ගත වී සිටින දරුවෙක්, තරුණ පුතෙක්, ඕටික්මන් සුවේ දෙන්නට කියලා පාදයක ශල්‍ය කර්මයකට භාජනය වී සිටින කෙනෙක්, අද දවසේදී හදවතේ පරීක්ෂණයකට යනවා අම්මා කෙනෙක්. ස්වාමීන් වහන්සේට බාර කරමු, උන්වහන්සේගේ දෑතේ තබමු. අද හැම පවුලකටම කිසියම් ප්‍රශ්නයක් තියෙනවා. හැම පවුලකටම මොකක් හරි ප්‍රශ්නයක්, මානසික අරගලයක් තුල තමයි හැම පවුලක්ම ගත කරන්නේ. සුදු ස්වාමීනි, මිනිස් සිතට සහනය දෙන්නේ ඔබ වහන්සේයි. ගීතාවලියේ 62 අපිට ප්‍රකාශ කරන්නේ යයි, මගේ සිතට සහනය දෙවියන් තුල පමණයි. අද හුඟක් පවුල් වල සිතට සහනයක් නැහැ. බෙදාගත් කෑම ටික සනසීමෙන් කා ගන්නට හැකියාවක් නැහැ. එක පැත්තකින් විදුලි අර්බුදය, වාහනයක් පදවාගෙන යන්නට ඩීසල් නැහැ. මටත් ඒ දෙයටම මුහුණ දෙන්නට සිදු වුණා. ගියේ සවුඳ මම බිෂොප් හවුස් යන්නට ගියා. වලදි මගේ වාහනේ ඩීසල් හොඳටම අඩුයි. දිගටම ගියා, එක තැනකවත් නැහැ ඩීසල් ලබා ගන්න. මම දැනගත්තා ගිහිල්ලා අහපව් මට එන්නට හැකියාවක් නැහැ. වැඩ කටයුතු ගොඩක් තිබුණා, කරන්න දෙයක් නැහැ. අරෝගණ අහපව් ආවා. එද්දි මම දැක්කා විශාල පෝලින් තොගයක් තියෙනවා. ඩීසල් නැත කියලා ගහලා තියෙනවා. නමුත් වාහන තියෙනවා, බලාපොරොත්තුවෙන් ඉන්නවා කොයි වෙලාවක හරි එයි කියලා. සමහර අයට ගෙදරට යආ ගන්නවත් හැටියක් නැතුව ඇති, ඩීසල් නැතුව ඇති. අද අපි රටක් හැටියට අන්ත අසරණ වෙලා ඉන්නවා. අපි මේ දුක කාට කියන්නද ස්වාමීන් වහන්සේට හැර? අපි අසරණකම තේරෙන්නේ උන් වහන්සේට පමණයි. අපි ස්වාමීන් වහන්සේට කියමු, උන් වහන්සේගේ අමිල ශ්‍රී රුධිරෙන් සුවය දෙන්නට කියලා. හිසේ ආබාධ තුළ ඉන්න අය, ඇස්වල ආබාධ, පපුවේ මහන්සි තත්ත්වයන්ගෙන් පෙළෙන අය, දියවැඩියා රෝගීන්, ආතරයිටිස් රෝගීන්, වෙරිකෝස් වේන්ස්, ගැස්ට්‍රයිටිස්, සෙල්ලුලයිටිස් වැනි රෝගවලින් පීඩා විඳින අය අපි බාර කරමු මේ මොහොතේ. ස්වාමීන් වහන්සේට, උන් වහන්සේගේ දෑතට බාර කරමින් මේ මොහොතේ අපි ආඥා කරමු ජීවමාන චේසනේ සුව කරන්නට කියලා. මට පසුව කියන ලොකු විශ්වාසකින් සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ දණින් වැටි ආඥා කරන්න මේ මොහොතේ, බලගතු ලෙස ආඥා කරන්න මේ මොහොතේ. ඒ ජීවමාන ස්වාමීන් වහන්සේගේ ඒ අමිල ශ්‍රී රුධිරය ඔබ වහාගෙන එනවා. The healing blood of Jesus, the precious blood of Jesus is coming down from his body
It's in coming search of you to heal you, to free you, to touch you. Jeevaman Chesuni Swakaranama. Asaranai, asaranai, ma asaranai. Asaranai, asaranai, ma asaranai. Jeevaman Chesuni Swakaranama. Jeevaman Chesuni Swakaranama. Abhi me mohate bara karamu unwahansege dayatata putawa nivasata genwa ganeemata pihita wenna. වගේම ශරීරයේ විවිධ සාණයන්හි පිළිකාවන් හටගෙන තිබෙන අය කුඩා දරුවන් කිහිප දෙනෙක්ම අපේක්ෂා රෝහලේ සිටිනවා. ලියුකේමියා තත්ත්වයේ පසු වෙන පිළිකා රෝගයේ දරුවන් මේ දරුවන් වෙනුවෙන් යාඥා කරමු. සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරමු. ශරීරයේ විවිධ සාණයන්හි පිළිකාවන් හටගෙන තිබෙන අය පිළිකාවන් නැතයි වෛද්‍යවරු සැක පහල කර තිබෙන අය බොහෝ රටවල යාඥා පිහිට ඉල්ලා සිටිනවා. එවැනි රෝගී තත්ත්වයන් කියලා වෛද්‍යවරු සැක පහල කර තිබෙන අය එවැනි භයානක රෝගී තත්ත්වයක් නොවෙන්නට කියලා අපි ස්වාමීන් වහන්සේට බාර කරමු. උන්වහන්සේගේ දයතේ තබමු. වගේම දරුවාට ඉගෙන ගැනීමට පිහිටවන්න කියලා කියනවා. නිරෝගී දරු සම්පතක් ලබා දෙන්නට කියලා වකුගඩුවල අසනීප තුල සිටින අය වකුගඩුවල ලේ මාරු කිරීම වලට භාජනය වී සිටින අය වෙනහළු වල ආබාධ තුල සිටින අය හුස්ම ගැනීමේ අපහසුතාව තුල සිටින අය සෙම අමාරු කැස්ස මේ දිනවල පැතිර යන්නා වූ වෛරස් වුණ රෝග මේ සියල්ලට ගොදුරු වී සිටින අය වගේම විවාහ ජීවිත සාර්ථක කර දෙන්නට කියලා කැඩී බිඳී තිබෙන විවාහ ජීවිත නැවත එකතු කර දෙන්නට කියලා විශාල ණය බර තුල සිටින අය විවාහ විවසර ගතනාවක් ගත වුණත් තවමත් දරුවන් නොමැති වසරනව සිටින අය අපි ස්වාමින් වහන්සේට බාර කරමු. දරු සම්පතෙන් ඔවුන්ගේ ජීවිතේ පුරවන්නට කියලා. වගේ මාතර ජේසුනි විවාහ මංගල්‍ය කටයුතු සාර්ථක කර දෙන්න. ඉතාලියේ සිටින දරුවෙක් ස්වාමීන් වහන්සේට ස්තුති කියනවා. ඒ දරුවා ලොකු ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියා රටේ පුරවැසි භාවයේ ලැබිලා දැන් ඒ රටේ ඒ කරගෙන යන්නව කටයුතු සියල්ල සඵලමත් කර දෙන්න කියලා. ඒ දරුවා තුල ලොකු විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. ඒ හැම කාර්යයකදීම මේ දරුවා මට දුරකථනෙන් කතා කරලා යාඥා කරන්නට කිව්වා. බලගතු ලෙස ඒ දරුව අයිති කරගෙන තිබුණා. ජේසුනි මම ඔබ කෙරෙහි විශ්වාස කරමි කියලා. ඒ අත්දැකීම තුළ බොහෝ ජයග්‍රහණයක් ඒ දරුවගේ ජීවිතේ ලැබිලා තියෙනවා. ඒ දරුව කියනවා ෆාදර් ජේසු තමයි මට මේ දේ දුන්නේ. ජේසු තමයි මාව මේ තත්වයට ගෙනාවේ. අපි ස්තුති කියමු. උන් වහන්සේට අපි බාර කරමු මේ මොහොතේ. සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ. සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ. ප්‍රාතිහාර්යයක් ඉල්ලලා ස්වාමීන් වහන්සේට අපි බාර කරමු මේ මොහොතේ. ඒ ප්‍රාතිහාර්ය අපේ ජීවිතේ දාණය කරන්නට කියලා ව්‍යාපාර බංකොලොත් වෙලාඩ පණ වෙලා විශාල ණයබර තුල සිටින අය ඇසේ ආබාධයකින් පෙළෙන තාත්තා කෙනෙක් උකුලට ආබාධයකින් පෙළෙන තරුණ දුවෙක්
ඇට මිදුලවල පිළිකාවකින් පෙළෙන කන්‍යා සොයුරියා. ඒ වගේම අපි සප්‍රසාදයේ ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරමු. අප දීවර ජනතාව, ගොවි ජනතාව, ව්‍යාපාරවල නියලී සිටින අය, ඒ සමගම සෙත් FM ගුවන් විදුලි ඔස්සේ අපිත් එක්ක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එකතු වෙනවා. අන්තර්ජාලය ඔස්සේ බොහෝ අය එකතු වෙනවා. ඒ සෑම කෙනෙක්ගේම අයදීම අපි ස්වාමීන් වහන්සේට බාර කරමු. අද උදෑසන මම පාන්දර නැගිටලා බැලුවා වට්ස්ඇප් වල 2000 ගානකට වැඩිය තියෙනවා. මම ඉතින් ගැලරි එකට ගිහිල්ලා ෆොටෝ ගැලරි එකේ තිබෙන වට්ස්ඇප් ඉමෝ හැම එකක්ම ඇවිල්ලා තියෙනවා. ඒ සියලු ඡායාරූප මම කුරුසේ තියලා යාඥා කළා. මං හිතෙන් හිතාගත්තා ඒ හැම කෙනෙක්වම, ඒ සෑම කෙනෙක්ගේම අසනීප තත්වයන් සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරනවා. ඒ ස්වාමීන් වහන්සේ ඉස්සුවේ දෙන්නේ. උන් වහන්සේ ඒ හැම කෙනෙක්ම ජීවිතේ විවිධ ප්‍රශ්න කරදර මැද්දේ වොයිස් මෙසේජස් ගොඩාක් එවලා තිනවා. ඒ හැම කෙනෙක්ම සුදෝ ස්වාමීනි, මට ඒව අහන්නට වෙලාවක් නැහැ. කාල වේලාව බොහොම සීමිතයි. නමුත් ඔබ වහන්සේට ඇහෙනවා ස්වාමීනි, ඒ හැම හඬ ශබ්දයක්ම ඔබ වහන්සේ ස්පර්ශ කරන්න, සෝපත් කරන්න. අපි සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ ප්‍රාතිහාර්යක් ඉල්ලලා උන් වහන්සේට මොරගසමු. ප්‍රාතිහාර්යක් වතනෙමු අප සමීදුනි ඔබ. ගත සිත ලෙඩ කරන රෝද පිය දුරලා වසංගතද පහවන ලෙස ඉහලින් නොවේ අභිමතය පතා රාතිහාරයක් පතනෙමු අප සමීදුනි ඔබ රාතිහාරයක් පතනෙමු අප සමීදුනි ඔබ සමීදුනි ඔබ උන්වහන්සේ ස්වර්ගෙන් පූපේ උනට දෙවවදාල සේක. සේව ප්‍රබෝධයක් මේ අරංගු වී ඇතිය. යඥා ක්‍රමහ සුදු ස්වාමිනී, ඔබ වහන්සේ කල්වාරි කුරුසියේ සිට සිඳහෙළුවා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් අපගේ ශරීරය අබල දුබල වී තිබෙන සෑම සානයක්ම යලි ප්‍රාණවත් කළ මැනව දෙවියන් වහන්සේ එක්කලාය මිනිසා වෙන්න කළ යුතුය. ඔබ වහන්සේගේ ශුද්ධ වූ අන ප්‍රකාර කැඩී බිඳී විසිරී ගොස් ඇති පවුල් ජීවිත ඔබ වහන්සේගේම ශ්‍රී රුධිරේ බල මහිමෙන් නැවත එකතු කළ මැනව එකිනෙකාට සමාව දෙන්නට, සමාව ලබා ගන්නටත් බැහැපත් සිතක් දුන මැනව සුද වූ ස්වාමිනී, ඔබ වහන්සේට සියල්ල කළ හැකිය. ඔබ වහන්සේගේ නාමෙන් අයදින කවර දෙයක් වුවද අපට දෙන්නේ මේ වදාලා වූ ඔබ වහන්සේ. ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසයෙන්
නන්දෙසින් ඔබ වහන්සේ වෙතට පැමිණ සිටින මේ ජනතාව හිස්සතින් නොහැරිය මැනව ඔබ වහන්සේගේම අධ්‍යාත්මෙන් ඔබ වහන්සේගේම සුවසහනේ හස්යෙන් ඔවුන් ආලේප කොට සුවපත් කළ මැනව ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් අත් වේවා ආමේන් අප විශේෂයෙන්ම අද මේ දිවස ප්‍රසාදයේ ජීවමාන ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාද ලැබන්නට යන මේ මොහොත ඒ සප්‍රසාදයේ ජීවමාන ස්වාමීන් වහන්සේට අපි මේ මොහොතේ බාර කරමු අපි ලබන බදාදා සිට ආරම්භ කරනවා ලබන බදාදා සිට අපි ආරම්භ කරනවා දින 40 එච්චතාරික වැඩපිළිවෙල ඒ ගැඹුරු භාවනාව සප්‍රසාදයේ ජීවමාන සුදු ස්වාමිනී ඔබ වහන්සේගේම දුර්වල දුබල සේවකයාව ඔබ වහන්සේ ශක්තිමත් කරන්න ඔබ වහන්සේම බලවත් කරන්න ස්වාමිනී ඔබ වහන්සේගේම සුවය දෙන්න අද මේ පැමිණ සිටින මේ හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ මේ මහඟු ආශිර්වාදයේ තුල සුවය දෙන්න සනසීම දෙන්න නිදහස දෙන්න සගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම ත්වාලයක්ම සුවපත් කරමින් අපෝ බලගත කරන්නා වූ සුදු ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපෝ දෝණය කොට අපව සුවපත් කළ මැනව
ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරෙනි අපි දෙවියන් වහන්සේට ස්තුතිකේම ප්‍රශංසා කරමු විශේෂයෙන්ම අප කුරුස දැහෙන මණ්ඩපේ වැඩ කටයුතු දැන් නිමවටපත් වෙලා තියෙනවා මේ වසර මම ආරම්භ කළේ දිව්‍ය සංරක්ෂණයේ වසර හැටියටයි උන්වහන්සේ ඉතා ගැඹුරු ලෙස දකින්නට සැලැස්සුවා සමිඳුන්ට ප්‍රේම කරන අයට අවශ්‍ය දේ තුමානෝ සපයා දෙනසේක කියලා. ඒක හරි පුදුමාකාර අත්දැකීමක්. විශාල වේදමක් දරන්නට සිදු වුණත් එය දැනෙන්නට ස්වාමීන් වහන්සේ සැලැස්සුවේ නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ උන්වහන්සේ ඒ ලැබෙන්නට සැලැස්සුවා. උඟක් අය මට කිව්වා Father, ආදර කරන්නට කො ෆාදර් බැංකු ගිනිමක් දාන්නේ නැහෙනේ කියලා. මං කිව්වා මම දෙවියන්ට කියනවා ජේසුස්ට කියනවා උන් වහන්සේ බොව මෙහෙවයි ඔබ මට කතා කරන්න සමාල්ලාට කතා කරන්නට බැරි වෙන්නට පුළුවන් මැසේජ් එකක් තියන්න. ඒක හරියම ලස්සන අත්දැකීමක්. ඒ කියන්නේ අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ අවශ්‍ය විදිහට උන් වහන්සේ ලැබෙන්නට සැලැස්සුවා. හැම දෙයක්. දිනේ උදව් උපකාර කරපු හැම කෙනෙකුටම දේව ආශිර්වාදේ ඉල්ලලා යාඥා කරනවා. ඒ වගේම මිල මුදලෙන් ඉතලක් නෙමෙයි ශ්‍රමයෙන් දායක වෙච්ච අය ඉන්නවා. ඒ වගේම යන්ත්‍ර සූත්‍ර සපයලා බැකෝ යන්ත්‍ර සපයලා ඒ අවශ්‍ය ප්‍රතිපාදන ලබා දුන්න අය ඉන්නවා. මම නම් වශයෙන් කියන්නට කැමති නැහැ. ඒ අයත් කැමති නැහැ. ඒ හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි ලබන බදාදා දින කිසිම උත්සවයක් නැහැ. දිව්‍ය පූජාවේදී අපි උන් වහන්සේගේම ගෘහය, උන් වහන්සේගේම සුභාරංචි මධ්‍යස්ථානය මුළු ලෝකයටම ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ස්වාමින් වහන්සේගේ සුවය, ස්වාමින් වහන්සේගේ වචනය, ස්වාමින් වහන්සේගේ ශක්තිය ප්‍රකාශ කරන කුරුස දැහෙන මණ්ඩපය ඒ ප්‍රතිසස්කරණයෙන් අනතුරුව අපි ආශිර්වාද කොට එය ස්වාමින් වහන්සේගේ මහිමය පිණිස සෑම කටයුත්තක් මේ ස්ථානයේ ලබන බදාදාසයට සිදු වෙනවා. ඉතින් දින 40ක් මුළුල්ලේ අපි මේ චතාරික සමය තුළ ස්වාමින් වහන්සේත් එක්ක දැහැන් ගත වෙමු. YouTube තාක්ෂණය ඔස්සේ අපි හැම කෙනෙකුටම පුළුවන් සහභාගී වෙන්නට මොකද අද මේ තියෙන වර්තමාන තත්ත්වය නිසා හුඟක් අයට දුර බැහැර ඉඳලා ඉන්නට බැහැ. ඒ නිසා කුරුස දැහැන නැත්නම් ෆාදර් ටෙරන්ස් පෙරේරා කියලා ගැහුවත් ඔබට පුළුවන් ඒ YouTube channel එකේ ඔක්කොම තියෙනවා හැම දෙයක්ම තියෙනවා. ප්ලේලිස්ට් එක ගත්තම ඒකේ වර්ගීකරණයට ලක් කරලා තියෙනවා. ඔබට ඒට සහභාගී වෙන්නට පුළුවන්. ඒ තුල අපි වත නොව සිත ඉරාගෙන වත නොව සිත ඉරාගෙන අධ්‍යාත්මික ජීවිතයකට පිවිසෙමු කියන තේමාව යටතේ වත නොව සිත ඉරාගෙන අධ්‍යාත්මික ජීවිතයකට පිවිසෙමු කියන තේමාව යටතේ අපි ගැඹුරු යාඥාවේ අත්දැකීමකට පිවිසෙනවා අපි ස්වාමින් වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් අත් වේවා ආමෙන් ජිසු පිටේ